අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ අද සිවමන්සල සමගින් සාමාන්‍යයෙන් අපි පාසල් අධ්‍යාපනය ලබද්දී බාහිර ක්‍රියාකාරකම් වල වැඩි වශයෙන් නිරත වෙනවාට අපේ කැමැත්තක් තිබෙනවා දරුවන්ගේ කැමැත්තක් තිබෙනවා එහි ප්‍රතිඵලයන් ගැන කතා බහ කරන එක සහ අපේ රටට අභිමානයක් ගෙනාපු දරුවන් දෙදෙනෙකු පිළිබඳව හඳුන්වා දීමේ වගකීම අපිට තියෙනවා. අපි සුතනම් අද මේ වගකීම ඔබ වෙනුවෙන් ඉටු කරන්න අපි තමත් ගෞරවයෙන් අද අපේ මැදිරිට ආරාධනා කරා. මේගමෝ මාරස්ටිලා විද්‍යාලයේ නිසල් දිනංජේ ප්‍රනන්දු අයිබෝන්. තමත් ගෞරවයෙන් පිළිගන්නවා නිසල්. ඒ වගේම අපි ආරාධනා කරා දවසේදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ තාරක උදයන්ක ජයසේන අයිබෝන්. තමත් ගෞරවයෙන් පිළිගන්නවා ඔබවත්. නිසල් දිනංචය දැන් මීගම මාරස්ටෙලා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන්නේ දැන් මේ තරඟාවලිය විශේෂයි මොකද අපිට සාමාන්‍ය නිතර ඇහෙන තරඟාවලියක් නෙමෙයි ඉගෙන ගන්නකොට විද්‍යාවට නැත්නම් අපි විද්‍යාව පැත්තේ තිබෙන විවිධ ශාස්ත්‍රයන් වලට ලොකු කැමැත්තක් දක්වනවා ඒ අතර තමයි ඔබ තෝරගන්නේ ශ්‍රී ලංකා කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය අපි මතක් කරමු ශ්‍රී ලංකා කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය කොහොමද තෝරගත්තේ කොයි විදිය පරිසරයක ඉඳලාද ඇත්තටම අපි ඔලිම්පියාඩ් තරඟාවලිය ගැන දැනගත්තේ මගේ අම්මගේ යාළුවෝ තමයි අපේ යමට කියලා තිබ්බේ මොකද මම පොඩි කාලේ ඉඳන් විද්‍යාවට දක්ෂ හින්දා අපේ අම්මගේ යාළුවෝ කියලා තිබ්බා ඔයාගේ පුතාව පොඩ්ඩක් මේ වගේ තරඟ ගැන දැනුවත් කරලා එයාව යවන්න කියලා. ඉතින් මම ලිව්වා එක්සමිනේෂන්ස් වලට. ඊට පස්සේ දැන් 2018 තරඟාවලියේ මම සිංහල මීඩියම් වලින් තමයි ලිව්වේ පළවෙනි වටේට. ඊට පස්සේ පළවෙනි වටේෙන් මම තේරලා තිබ්බා ඊට පස්සේ ඒ දැනගත්තේ ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන කියලා තරඟාවලිය. ඒ තරඟාවලියට ඊට පස්සේ මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයනය කටයුතු කරලා අන්තර්ජාතික තරඟයට යාමට සුදුසුකම් ලැබුවා. අන්තර්ජාතික තරඟයත් අපිට පැවැත්වුනේ ඉංග්‍රීසි භාෂාවෙන්මයි. එම නිසා එම තරඟේ ලැබූ ජයග්‍රහණය මම ඉතා වටිනා ජයග්‍රහණයක් ලෙස මගේ සලකනවා. මොකද මම සිංහල මාධ්‍යයෙන් අධ්‍යයනය කරලා ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබ තරඟයට මුඳීම ගැන. තාරක උදයංග කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන්නේ. දැන් තාරක මේ ඔබත් පුංචි කාලේ ඉඳලා විද්‍යාවට කැමැත්තක් දක්වන දැන් 6 වසරේ ඉඳලා විශේෂයෙන්ම මේ අධ්‍යයනය ලබන්න හැකියාව ලැබෙන විද්‍යා ශාස්ත්‍රයේ. එතකොට කොහොමද ශ්‍රී ලංකා කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය ඔබ තෝරගන්නේ කොහොමද? කොයි වගේ මාර්ගයක් ඔස්සේද මෙතෙන්ට යා යුතුයි කියලා තීරණය කරන්නේ? අපි 5 වසරේ ශිෂ්‍යත්වය වුණාට පස්සේ අර ශිෂ්‍යත්වයේ ලකුණු වලින් මේ 6 වසරේ අමාත්‍යංශ කරන ඔලිම්පියාඩ් එකට ඉස්කෝලේ මේ යනවා. ඒක යද්දී මම 6 වසරේ සිලෙක්ට් වුණා නැෂනල් පූල් එකට. 7 වසරේ සිලෙක්ට් වුණා. එතකොට ඒකේ යාළුවෝ ගොඩක් හම්බුණා ලංකාවේ. ඒ කට්ටියත් එක්ක කතා කරලා තමයි පස්සේ දැනගත්තා මෙහෙම ඔලිම්පියාඩ් එකක් තියෙනවා. අපිට දාන්න මේ ප්‍රයිවට් දාන්න කියන්නේ අපිම දාගන්න ඉස්කෝලේ කැමාත්‍යංශ මැදිහත් වීම නැතුව. එහෙම තමයි මට මේ ඔලිම්පියාඩ් එකට යන්න හම්බුනේ. මම 8 වසරේ ඉඳලා වගේ ලිව්වේ. කොමාරි මට දැන් 10 වසරේ වෙනකන් ලියලා හොම ගිහිල්ලා 10 වසරේදී අන්තර්ජාතික විභාගයට යන්න හම්බුණා. ඒකෙන් මේ ජයග්‍රහණයක් හම්බුණා. ඕකේ සිලෙක්ෂන් කියන්නේ ශ්‍රී ලංකා කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය ලියද්දී ඒ දවස්වල අපි ඉස්කෝල් මොකක් හරි වැඩසටහනක තිබ්බා. ඒ අතරතුර තමයි ඕකට යන්න හම්බුනේ. ඊට පස්සේ ඒකෙන් මම තීරලා කියලා දැනගෙන ඊට පස්සේ විභාගයේදී ඒක තියෙන සෙනසුරාදා දවස්වලට විභාගේ තියෙන සාමාන්‍ය ඊට කලින් දවසේ අපි ඉස්කෝල් ට්‍රිප් එක සිකුරා. ඉතින් මම අම්මා කියන යන්න එපා කියලා ට්‍රිප් එකටත් කොහොම හරි එහෙම තිබිලා ට්‍රිප් එකටත් ගිහිල්ලා පස්සේ අර විභාගයටත් ලියලා කොහොම හරි අන්තිමට ජයතන ජයග්‍රහණයක් ලබන්න හම්බුණා. ලොකු අත්දැකීමක්. මොකද දැන් බාහිර වැඩ කටයුතු කරනවා, පාසල් අධ්‍යාපනය ලැබනවා, මේ හැම දෙයක්ම එක ළඟ එනකොට අර මොලේ කියන දේ හරි කාර්යශූල විදිහට මෙහෙවන්නත් අවශ්‍යයිනේ. ඒක ජයග්‍රහණයක් විදිහට තමයි මේ අපි දකින්නේ. මේ කතා බහ කරන අවස්ථාවත් හරි ලස්සනට කියනවා. මෙහෙම වුණා කියලා කියන්න පුළුවන් මතකයක් තියෙන එකම තමයි ඔබේ ජයග්‍රහණයට හේතු වෙන්නේ. නිසල් දැන් ශ්‍රී ලංකා කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට ඔබ සහභාගී වෙනවා. ඊට පස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා අන්තර්ජාතික කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වෙන්න. ඒක තමයි කඩේම අවස්ථාව වෙන්නේ. මේ කඩේම අවස්ථාව තෝරගන්න අයදුම් කරන්නේ කොහොමද? ඇත්තටම අපිව තෝරගත්තේ අපේ ප්‍රොෆෙසර්ස්ලා. ඒ කියන්නේ අපේ එක්සැමිනේෂන් එකේ රිසල්ට්ස් අනුව තමයි අපිව තේරුනේ. ඇත්තටම අපිව දැන් තරඟේ තිබ්බේ දෙසැම්බර් මාසේ. එතකොට දෙසැම්බර් මාසේ තියෙන තරඟයට අපිව අප්‍රියල් මාසේ වෙදී තෝරලා ඉවර වුණා. ඊට පස්සේ ජුනි මාසේ ඉඳන් ප්‍රොෆෙසර්ස්ලා
කැලණිය විශ්වවිද්‍යාලයට එන්න කියලා අපිට ඉගැන්නුවා. ඇත්තටම ඒ හින්දා අපිට ඒ කියන්නේ විභාගයක් තරම් අමාරුයි කියලා හිතුන්නේ නැහැ. මොකද දැන් අපිට ඒකේ වෙන දේවල් ඔක්කොම කියලා දීලා තිබ්බේ. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්න එනවා, ඒවට මෙහෙම උත්තර දෙන්න. එතකොට විභාගෙදී අනුගමනය කරන නීති රීති ගැනත් අපිට හැම වෙලේම අවබෝධයක් දුන්නා. හැම වෙලේම අපිට ප්‍රොෆෙසර්ස්ලා කිව්වේ විභාගය ගැන විතරක් අවධානය යොමු කරන්න එපා, එතන තියෙනවා ට්‍රිප්ස්, ඒ වගේම යාළුවෝ හඳුනා ගන්න, ඒකට ගොඩක් අවධානය යොමු කරන්න. මොකද අපේ අධ්‍යාපන ජීවිතය විතරක් නෙමෙයි මේක අපි අරමුණු කරගෙන තියෙන්නේ, අපේ අනාගත ජීවිතයට යාළුවෝ හඳුනා ගන්නයි, ඒ වගේම අපේ ජීවිතේ සාර්ථක කරගන්න ක්‍රමයක් විදිහට තමයි මේක හොයාගන්න කියලා ප්‍රොෆෙසර්ලා කිව්වේ. දැන් ඔබ ඔබ දෙදෙනාත් එක්ක තවත් 4 දෙනෙක් සහභාගී වෙනවා, විශේෂම ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙක් සහභාගී වෙනවා. එතනින් ඔබ දෙදෙනාට සම්මාන හම්බ වෙනා වගේම තවත් දරුවන් දෙදෙනෙක්ට ඒ අවස්ථාව හිමි වෙනවා. අනෙක් දෙදෙනාටත් මේ අවස්ථාව සඳහා සහභාගී වීම වෙනුවෙන් සහතිකපත් ලැබෙනවා. මම කැමති තාරක මේ දැන් ඔබේ කොහොමද මේ අත්දැකීම දැන් ලංකාවේ කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලි කීපයකටම ඔබ මුහුණ දෙනවා. අන්තර්ජාතික මට්ටමේ තරඟාවලියට මුහුණ දෙන්නකොට නැත්නම් ඒ අවස්ථාව උදා වීම සහ ඒ උදා වෙන මාර්ගය විවෘත කරගන්නේ කොහොමද? ඔලිම්පියාඩ් කියන්නේ අපි සාමාන්‍ය ස්කෝල දිගෙන ගන්න සයින්ස් වල වඩා පොඩ්ඩක් වෙනස්. අපි හිතන විදිහම වෙනස් වෙන්න ඕන පොඩ්ඩක්. දැන් අපි සාමාන්‍ය සයින්ස් පේපරේට ලියනවා වගේ නෙමෙයි අපි ඔලිම්පියාඩ් ලියන කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය ඉගෙන ගන්න සයින්ස්ම වෙනස් විදිහකට තමයි ඔලිම්පියාඩ් ප්‍රශ්න වල අහන්නේ. ඉතින් ඒක ලොකු කියන්නේ අයියලා සර්ලා ටීචර්ස්ලා අන්තිම මේ ජාත්‍යන්තර තරඟයට යන්න මේ කැලණි කැම්පස් එක අපිට උගන්නන ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනා ඒ එයාලා තමයි අපි මග පෙන්වුවේ. මේ යන්න ගොඩක් ගොඩක් ලේසි නෑ, මේ කියන්නේ ගොඩක් මග පෙන්වීම අවශ්‍යයි. ඒ විදිහට තමයි ජාත්‍යන්තර තරඟයට මුහුණ දෙන්නේ. මග පෙන්වීම හරි මග පෙන්වීමක් විය යුතුයි. තමන් ලබා දෙන නැත්නම් තමන්ට ලැබෙන අපි කියන දැනුම සහ මග පෙන්වීම හරියාකාරව තෝරා ගන්න ඕන. නිසා දැන් කොහොමද මේ ඔබට ලැබෙන සහයෝගය? මොකද පාසල් අධ්‍යාපනයෙන්ම පමණක් මේකට තොරතුරු හොයා ගන්න බෑ. අර කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවානේ. කොහොමද පොතපත පරිශීලනය කරේ මේ වෙනුවෙන්? පාසලේ හෝ වේවා නිවසේදී හෝ වේවා කොහොමද වටපිටාව සකස් කරගත්තේ? ඇත්තටම මේකට අපි සාමාන්‍ය තත්ත්වයට වඩා ගොඩක් විශේෂ විදියට පාඩම් කරන්න සිද්ධ වුණා. ඇත්තටම මම මේක අවස්ථාවක් කරගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් සුමති පාලහල්පිට මහතාටත්, ප්‍රොෆෙසර් උපාලි චන්ද්‍රසේකර මහතාටත්, ප්‍රොෆෙසර් කපිල සෙනවිරත්න මහතාටත් ස්තුති කරන්න. මොකද ඇත්තටම අපි දැනන් හිටියේ විද්‍යාවේ චුට්ටයි. ඒ වුණාට ඒගොල්ලෝ අපිව විද්‍යාවේ ඉහළම තත්ත්වයකට ගෙන ආවා. ඇත්තනම ඒගොල්ලෝ නැත්තම් ඇත්තනම අපි කිව්වොත් අපිට ඔලිම්පියාඩ් කියලා සීනයක් විතරක්ම වෙනවනේ. ඒ වගේ තමයි ඇත්තනම මගේ දෙමෝපියොත් ඒගොල්ලෝ මේ දැන් යුනිවර්සිටි එකේ දවස් 25ක් විතර තිබ්බ ට්‍රේනින් සෙන්සුරාද දවස්වල. එතකොට ඒගොල්ලෝ වෙහෙස මාංශය නොතක හැම වෙලේම ඒගොල්ලෝ උත්සාහ කරා මගේ අධ්‍යාපනයේ මගේ ජීවිතේ සාර්ථක කරන්න. ඒගොල්ලෝ උදේ 8ට විතර කැලණියට ආවා, ඊට පස්සේ හවස 4ට වෙනකම් ඉඳලයි ගියේ එතනින්. එතකොට අපේ ඉස්කෝලේ අපේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර මණ්ඩලය බොහොමයක් අපිට උදව් කරා. ඒගොල්ලෝ මට හැම වෙලෙම පොත්පත් ගෙනල්ලා දුන්නා මේක කියවලා බලන්න කියලා. ඒ වගේම සමහර ගුරුවරු විශේෂයෙන් ඉස්කෝලේ ඉරේෂා ගුරුතුමිය, චානක ගුරුතුමා, නලින් ගුරුතුමා හා ශර්මිලි ගුරුතුමිය මොකද මේකේ විද්‍යාවේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව කියන අංශ 3ම තියෙන හින්දා ඒ ඉස්කෝලේ ගුරුවරු කිව්වා ඉස්කෝලේ ඉවර වෙලා හරි ඉස්කෝලේ මං නිකන් ඉන්න ඉන්ටර්වල් එකේ හරි ඇවිල්ලා අහගන්න කියලා. ඒගොල්ලෝ ඇත්තටම ඉස්කෝලේ නිමාඩු දුන්නාට පස්සෙත් දවස් 10ක් විතර තිබ්බා. ඒ දවස්වලත් ඒ ගුරුවරු ඉස්කෝල වලට ඇවිල්ලා මට කියලා දුන්නා. ඒ වගේම අපේ මට අඳුරන අයියා අක්කා කෙනෙකු හිටියා. ඒ කියන්නේ කොළඹ කැම්පස් එකේ විමුක්තිනී අක්කා. එයා ගොඩක් මට ෆිසික්ස් වලට, මොටුව කැම්පස් එකේ සෙනිත් අයියා ගොඩක් උදව් කරා. ඇත්තටම මම මේක අවස්ථාවක් කරගන්නවා ඒගොල්ලන්ට ස්තුති කරන්න. මොකද ඇත්තටම මම දැනන් හිටියේ දේ ඒගොල්ලෝ හොඳට ඒ කියන්නේ මම සමහර වෙලට දැනගෙන හිටියේ දේ ඇත්තටම වැරදි. හරි ආකාරව නිස්සියාකාරව නිසි මඟ පෙන්වීමත් හරි උපදේශනයත් එක්ක තමයි ඔබට මේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්නේ. තවත් තොරතුරු තිබෙනවා මේ ජයග්‍රහණයේ පිටුපස තිබෙන කතා බොහොමයක් තිබෙනවා. අපි කතා බහකට සූදානම්. කෙටි විරාමයක් අරගෙන ඉක්මනින්ම එන්න.
විරාමයෙන් අනතුරු යලි සිව්මන්සල සමගින්. මම කැමති තාරක උදයන්ග ඔබ දෙසට යොමු වන්න. මොකද දැන් අපි නිසල්ගෙන් නැහුවත් ඌට ලැබුණු සහයෝගය පිළිබඳ ඔබෙන් ඇස්වේ නැත්තම් ඒක අඩුවක් වෙනවා. කොහොමද මේ පොතපත පරිශීලනය කරේ? පුංචි කාලේ ඉඳලා පොතපත කියවන්න කැමැත්තක් දක්වනවද? අනික් අය කියන දේවල් අහන දරුවෙක්ද? පොඩි කාලේ ඉඳලා පොතපත කියවනවා. මම ඒක ගැන කියන්නේ මම කැමති මටත් උදව් කරපු ගොඩාක් කට්ටිය ඉන්නවා. එයාලට ස්තුති කරලා ඉන්නේ හොඳයි කියලා මම හිතනවා. ඉස්සෙල්ලම මේ ගෙදර අම්මයි තාත්තයි ස්තුති කරන්න ඕනේ. මගේ ලොකු අයිය දැන් මොනට කැම්පස් එකේ ෆයිනල් ලේ ඉන්නේ. අයියා පොඩි කාලේ ඒ ලෙවල් කරන කාලේ නිකන් එයා ඉගෙන ගත්ත දේවල් මට නිකන් කියනවා. මේ මට තේරෙන්නේ නැහැ. ඒතර ඒ කිව්ව දේවල් සමහර දැන් මේ කාලෙද්දි අර සර්ලා කියද්දි මට මතක් වෙන අයියා මෙහෙම කිව්වා නේද කියලා. එහෙම අයියා ගොඩක් උදව් කරා. මට තව අයිය කෙනෙක් ඉන්නවා. එයා මේ වගේ ඒ ලෙවල් ලියනවා. එයාලත් ගොඩක් ස්තුති කරන්න ඕනේ. ඒ වගේ තමයි ස්කෝලේ අපේ මේ අවුරුද්දේ පෙන්ෂන් ගිය බ්‍රදර් කෙනෙක් හිටියා. ඒ බ්‍රදර් මං මේ ඔලිම්පියාඩ් මේ ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ්ඩේට ගිහිල්ලා අපි ආය ආපුවාම මේ එයාපෝර්ට් එක ටර්මිනල් එකට අපි පිළිගන්න බ්‍රදර් එයාපෝර්ට් එක අපි එද්දි අපි එන දවසේ මං දන්නේ බ්‍රදර් එනවා කියලා. මං එළියට එද්දි බ්‍රදර් ඉන්නා. බ්‍රදර් ස්තුති කරන්න ඕනේ විශේෂයෙන්ම. ස්කෝලේ ගොඩක් කට්ටිය උදව් කරා. ඕල් බොයිස් ඇසෝසියේෂන් එකෙන් ටිකට් එක ගන්නත් ලොකු උදව් කරා. ඒ වගේම ක්ලාස් ටීචර් දැන් මේ ඔලිම්පියාඩ්ඩේ දවසක් සෙනසුරාදා සිලෙක්ෂන් ටෙස්ට් එක මං සිකුරාදා ස්කෝලේ ගියා. අපේ ස්කෝලේ මේ මංගල්‍යය තිබිලා ඒකට බෑන්ඩ් එක ගන්න. එදා වැස්ස දවසක් බෑන්ඩ් ප්ලේ ගන්න නැති වුණා. ඊට පස්සේ චෙස් ටුර්නමන්ටයක් තිබ්බා. චෙස් ටුර්නමන්ටයක් කල් ගියා මේ ගම් අතුරේ තියෙන පැත්තට. ඊට පස්සේ ස්කෝලේ ඉඳලා වැඩන්නේ නැහැ. කියන්නේ ඊළඟ දවස් විභාගේ දැන් මට හිටියොත් පාඩම් කරන්න මම පොතක්වත් ගෙනාවේ නැහැ. ඊට පස්සේ අපි පන්තිවල ටීචර් කතා කරලා කිව්වා ඉන්න එක අපරාධේ මේ මොකක් හරි පාඩම් කරන්න කියලා. මේ පන්තියේ නැතුව ලයිබ්‍රරියට හරි එහෙම නැත්නම් ඒලෙවල් ටීචර් කෙනෙක් ගාවට ඒ වගේ යොමු කරනවා. ඒල ටීචර්ස්ලත් ගොඩක් උදව් කරලා දැන් මේක අපි දන්න සයන්ස් වලට ටිකක් මේ වැඩි සාමාන්‍ය බයෝ කෙමිස්ට්‍රි වගේ දේවල් තේරෙන සමාන දේවල් ඒවට ගොඩක් ටීචර්ස්ලා උදව් කරා. ඒ වගේ තමයි දැන් අපිට වඩා අයියලා කොහොමද දන්නවා මේ දේවල් ගැන. අපේ ඒලෙවල් කරන සමාන අයියලා මේ එයාලේ පන්ති වලට එකගෙන ගිහිල්ලා මට මේ සමාන දේවල් කියලා දෙනා. ඒක ටිකක් වෙනස් විදිහක්. එතකොට සහෝදරයෙක්ගෙන් ඉගෙන ගන්න එක ඒක තේරෙන කියන්නේ අවුන දෙයක් අහන්න ලේසි අහන්න ටීචර්ගෙන් අහනවා වගේ නේ. ඒ වගේම තව ගොඩක් කට්ටිය උදව් කරා. මට සමහරට මෙතන නම් වශයෙන් කියන්න බැරි වෙයි. ඒ හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඔහොමම කියන්නකෝ දැන් කොහොමද මේ දැනුම හොයාගත්තේ කියලා පුංචි වෙලාවක් ඇතුළත. මොකද ඒ ඔබේ වචනය අපිට හරි වටිනවා. මං 6-7 වසරවලදී නම් ගොඩක්ම ඕක දැනුම හොයාගන්න පාවිච්චි කරේ. ඉස්කෝලේ නිකන් මේ ටෙක්ස්ට් බුක්ස් ටික 6-7-8 නිකන් කියෙව්වා 10-11 පොත් සමහරව තේරෙන්නේ නැහැ. ඒත් අර කියවද්දී නිකන් ආසාවක් හිතනවා මේක මොකද්ද කියලා. එතකොට අයියලා හැම ඉන්න අහගන්න ඕන අයියලා දෙන්නෙම ඉන්න අහගන්න ඕන තරම් මේ ඉදි තියනවා. ඒ විදිහට තමයි මුලින්ම මේ තොරතුරු හොයාගත්තේ. ඊට පස්සේ දැන් ඔය IPSL මේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ ඔලිම්පියාඩ් ඩේ දාන්න. ඒකේ පාස් පේපර්ස් එහෙම තියෙන ඇත්තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේ පාස් පේපර්ස් හම්බ වුණා. ඔය ටීචර්ස්ලා සමහර කට්ටිය පොත් දුන්නා. අපේ අම්මා ටීචර් කෙනෙක්. එයාගේ මේ ස්ටාෆ් එකේ සමහර ටීචර්ස්ලාගෙන් පොත් හම්බ වුණා. ගුරුවත් පොත් හම්බ වුණා. ඒ ෆොටෝකෝපි අහගෙන එහෙම තමයි තොරතුරු හොයාගත්තේ. එහෙම නිසල්. එතකොට අපි මතක් කරමුද ඔබට සම්මානේ හමු වෙන නැත්නම් සම්මානේ දිනාගත් මොහොතේ ඔබේ නම යෝජනා කරද්දී නම ප්‍රකාශ කරද්දී දැන් රටවල් 50ක් එතන නියෝජනය කරන දරුවන් 300ක් පමණ සහභාගී වෙනවා. ඔබ ඇතුළු තවත් දරුවන් 4 දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. හැබැයි ලෝකෙට පදක්ම දිනපු වෙලාවේ කොහොමද දැනුනේ? කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තට මේක ගොඩාක් ලොකු සතුටක්. මොකද මම සිංහල මීඩියමෙන් ඉගෙන ගත්තා, ඉංග්‍රීසි මීඩියමෙන් විභාග කරා. ඒ වගේම මට මේකේ විශේෂත්වයකට තියෙන්නේ මේක මං විභාගයකට රට ගිය පළවෙනි අවස්ථාව. මොකද තමන් රට ගිය විභාගයෙන් පළවෙනි අවස්ථාවෙන් මොකක් හරි අවෝඩ් එකක්. ඒක මැදවට මට හම්බුනේ බ්‍රොන්ස් අවෝඩ් එක.
ඒකෙම මට ගොඩාක් يعني මගේ හීනෙක තිබ්බේ කවදාහරි අන්තර්ජාතිකයට යනවමයි මගේ අධ්‍යාපන කටයුතු වලින්ම කියලා. ඒ හින්දා මට ඇත්තනම ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මට එක තේරුණ දෙයක් තමයි අර ලෝකයේ කට්ටිය එක බලද්දි අනිත් අපි يعني කොච්චර ඉගෙන ගත්තත් ඒක ලොකු දෙයක් නෙමෙයි. අපිට වඩා ඉගෙන ගත්ත හැමෝ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වුණාට අපිට තේරෙන එක දෙයක් තමයි අපි කොච්චර අනිත් කට්ටිය ඉස්සරහා උස් පහත් මිටි වුණත් ඒගොල්ලෝ අපිව සමතත්වකලා සලකනවා කියලා. මොකද පිටරට යාළුවෝ ගෝල් මෙඩල් ගත්ත කට්ටිය හැටි හිටියා. ඒ වුණාට ඒගොල්ලෝ හැම වෙලෙම අපිට අපිත් එක්ක කතා කරා. ඒ හින්දා මං හිතන්නේ මේක ගොඩක් ලොකු හොඳ අවස්ථාවක් කියලා. ඒක මට දෙනවා සතුටුයි. දැන් නිසල් මං ඔබෙන්ම මේ ප්‍රශ්න අහන්න කැමති වෙන්නේ මොකද දැන් පසුගිය වසරේ මේ අවස්ථාව ඔබට හිමි වෙනවා. මේ වසරේත් මේ අවස්ථාව හිමි කරගන්න මේ වැඩසටහන අරබද්දී බොහෝ දෙනෙක් හිතෙන්නට පුළුවනි. කොහොමද අවස්ථාවක් තිබෙනවාද? අපි කැමති ඔබෙන් මේ දේ දැනගන්න. ඔව් මේකට විභාගයට සහභාගී වෙන්න නම් වයස අවුරුදු 16ට වඩා අඩු වෙන්න ඕනේ. මේ ජූනියර් සයන්ස් ඔලිම්පියාඩ් කම්පිටිෂන් එකට යන්න මේ අවුරුද්දේ තියෙන්නේ 2019 කටාර්වල තියෙන ඉජේසෝ කම්පිටිෂන් එකට තේරෙන්න නම් ඔගොල්ලෝ IPSL එකේ වෙබ්සයිට් එකේ කියන්නේ www.ipsl.lk වෙබ්සයිට් එකේ පිවිසිලා ඒකේ තියෙනවා SLJSO ඒ කියන්නේ ශ්‍රී ලංකන් ජූනියර් සයන්ස් ඔලිම්පියාඩ් කියලා කම්පිටිෂන් එකේ සෙක්ට එකක්. ඒ කියන්නේ කොටසක් තියෙනවා. ඒක සිලෙක්ට් කරපුවාම ඔක්කොම විස්තර තියෙනවා ඇතුළත් වෙන ඔක්කොම ඒවා ගැන. එක දෙයක් තමයි يعني දැන් අපි මම සිංහල මීඩියම් හින්දා මම පාඩම් කරපු එක ක්‍රමයක් තමයි දැන් අච්චු පොත් ගොඩක් පාවිච්චි කරනවට වඩා අවුරුදු 10ක පාස් පේපර්ස් අරන් යගෙන මට ඉස්කෝලේ ගුරුවරුත් හැම දෙයකටම වගේ කියන්නේ අවුරුදු 10ක පාස් පේපර්ස් අරන් කරන්න කියලා. මොකද එතකොට අර මෙච්චර කල් අහපු දෙයක මොකද දැන් අපි වගේ ළමයින්ගෙන් කවදාකවත් අලුත්ම විද්‍යාවක් අහන්න නැහැනේ. තියෙන විද්‍යාව එකම සංකල්පය එකම මූලධර්මය වෙනස් ආකාරකින් අහන එක තමයි කරන්නේ. හරි වටින දෙයක් ඔබ කියන්නේ. මොකද Tamange අත්දැකීම් අනිත් කයත් එක්ක බෙදා හදාගෙන තවත් තරඟයක් වෙනුවෙන් තවත් කෙනෙක්ට ආරාධනා කිරීමක් තමයි නිසල් කරේ. මම කැමති තාරක අවසන් වශයෙන් ඔබට යමක් පවසන්නට ඇති. අන්තිම විනාඩි අපි ගත කරන්නේ තප්පර කිහිපයක් තුල අවසන් වශයෙන් ඔබ කියන්න තියෙන දෙයක් කියන්න. කලින් ස්තුති කරද්දී අමතකුණ එක දෙයක් තියෙනවා. මේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් නේද යන්න අපිව හරියටම පුරුදු කරේ මිනිසල් කිව විදිහට අපේ කැලණි කැම්පස් එකේ ඒ ප්‍රොෆෙසර්ස්ලා තුන්දෙනා අපි දැන අපි දැන් සිලෙක්ට් වුණාම හිතන අපි ගොඩක් දේවල් දන්නා කියලා මේ සයන්ස් ගැන. ඒත් සර්ලා තමයි වෙන්නේ අපි දන්න දේවල් ගොඩක් තියෙනවා කියලා. අපි තාමත් ඒ තාම ගොඩක් දේවල් දන්නේ නැහැ. ඒ සර්ලාට විස්තුති කරන්න ඕනේ ඉස්සෙල්ලා. අපි හැම කෙනෙක්ම මතක් කරගෙන ඔබ මොකද ඔබට බොහෝ දේවල් තියෙනවා කියන්නේ. හැබැයි අපිට කාලේ ටිකක් හරස් වෙනවා ඊට. අපි ඔබ දෙදෙනාටම අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි තරග රැසකට සහභාගී වෙලා අපේ රටේ නම ජාත්‍යන්තර තලයට රැගෙන යන්නටත් ඒ වගේම අද වැඩසටහනට සහභාගී නොවුණාට අපේ රට නියෝජනය කරමින් තවත් ජයග්‍රහණ දෙකක් ලබාගත් අපේ අනෙක් සිසුන් දෙදෙනාටත් ඒ වගේම රට නියෝජනය කරමින් ගිය අපේ අනෙක් දරුවන් දෙදෙනාටත් අපි සුභාශිංසන ගෙනෙනවා. අද දවසේ දේ සිව්මන්සල වැඩසටහන සඳහා සහභාගී වුණු මීගම මාරස්ටෙලා විද්‍යාලයේ නිසල් දිනංජය ප්‍රනන්දු බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම කුරුණෑගල ශාන්තානා විද්‍යාලයේ තාරක උදයංග ජයසෙන බොහොම ස්තුතියි ඔබටත්. අපි සුභ ප්‍රාර්ථනා කරනවා. අපි සුදනම් වන්නේ අදට සිව්මන්සලෙන් සමුවරකට ප්‍රාර්ථනා කරන සුබ දවසක් ආයිබෝවන්.